විසිවෙනි මග්ග වර්ගය. ඒ අමා නිවන් මග ගැන වදාළ කොටස. පළවෙනි ගාථා රත්නය. අනුගමනය කළ යුතු වැඩපිළිවෙළවල් අතරේ පරම ශ්‍රේෂ්ඨ වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. සත්‍යයන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ චතුරාර්ය සත්‍යයයි. ධර්මයන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ විරාගී නිවනයි. දෙපා ඇති මිනිසුන් අතරින් පරම ශ්‍රේෂ්ඨ වන්නේ සදහම් ඇස් ඇති බුදු සමඳුයි. දෙවන ගාථා රත්නය. ආර්ය සත්‍ය අවබෝධය තුළින් පිරිසුදු වෙන්න නම් මේ මාර්ගය විතරමයි තියෙන්නේ. වෙනත් මාර්ගයක් නැහැ. ඔබත් මේ මාර්ගයම පිළිපදින්න. මේ මාර්ගෙන් තමයි මායාව රවට්ටන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි ගාථා රත්නය. ඔබ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අනුගමනය කරලා මේ සසර දුක අවසන් කරලා දාන, රාගාදී කෙලෙස් හුල් උදුරලා දාන මේ මාර්ගය මං ඔබට කියා දෙන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි. හතරවෙන ගාථා රත්නය. පින්වත් මහණනි, දුකින් නිදහස් වෙන්න වීරිය අරගෙන නිවන අවබෝධ කළ යුත්තේ ඔබ විසින්මයි. ඒ වෙනුවෙන් තථාගතයන් වහන්සේලා කරන්නේ නිවන් මඟ කියා දෙන එක විතරයි. මේ නිවන් මඟ පිළිපැද්දොත්, ධ්‍යාන වැඩුවොත් මේ මාර බන්ධනෙන් ඔබ නිදහස් වෙලා යනවා. ජේතවනාරාමේදී 500ක් භික්ෂුන් අරභයා වදාළ ගාථාවකි. පස්වෙනි ගාථා රත්නය. හේතුන්ගෙන් සකස් වුණ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත් අන්න එදාටයි මේ දුක ගැන කලකිරෙන්නේ. නිවන් මඟ වෙන්නේත් ඒකමයි. හයවන ගාථා රත්නය. හේතුන්ගෙන් සකස් වන හැම දෙයක්ම දුකක් බව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත් අන්න එදාටයි මේ දුක ගැන කලකිරෙන්නේ. නිවන් මඟ වෙන්නෙත් ඒකමයි. හත්වන ගාථා රත්නය. හේතුන්ගෙන් සකස් වන හැම දෙයක්ම අනාත්ම භව යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කළොත් අන්න එදාටයි මේ දුක ගැන කලකිරෙන්නේ. නිවන් මඟ වෙන්නෙත් ඒකමයි. ජේතවනාරාමේදී 1500ක් පමණ භික්ෂුන් අරභයා වදාළ ගාථාවකි. අටවන ගාථා රත්නය. වීරිය කරන්න ඕන වෙලාවේදී වීරිය කරන්නේ නැත්නම් ඇඟේ පතේ හයිය තියෙන වෙලාවේ කම්මැලි කමින් හිටියොත්, ලාමක දේවල් ගැන හිත හිතා හිටියොත්, කුසීත වෙලා හිටියොත් ඒ කම්මැලියාට ප්‍රඥාවෙන් දියුණු කරගත යුතු ආර්ය මාර්ගය නොලැබී යනවා. ජේතවනාරාමේදී ප්‍රධාන කම්මක තිස්ස තෙරුන් අරබයා වදාළ ගාථාවකි. නවවන ගාථා රත්නය. වචනය රැක ගන්නවා නම්, සිත සංවර කර ගන්නවා නම්, කයනොත් අකුසල් කරන්නේ නැත්නම් ඔය විදියට කර්ම රැස් වෙන මාර්ග තුනම පිරිසිදු කර ගන්නවා නම් අන්නේ තැනැත්තාට අරහත් ඍෂිවරුන් අවබෝධයෙන්ම වදාළ ඒ නිවන් මඟ සම්පූර්ණ කරගන්න පුළුවන්. ජේතවනාරාමේදී සූකර ප්‍රේතයා අරබයා වදාළ ගාථාවකි. දහවෙනි ගාථා රත්නය. ඇත්තෙන්ම සමත විදර්ශනා භාවනාවෙන්මයි ප්‍රඥාව වැඩෙන්නේ. භාවනා නොකළොත් ප්‍රඥාව විනාශ වෙනවා. ඒ නිසා දියුණුව පිණිසත් පිරිහීම පිණිසත් පවතින ඔය මාර්ග දෙක තේරුම් ගන්න ඕනේ. ප්‍රඥාව වැඩෙන්නේ යම් මාර්ගකින් නම් අන්නේ මාර්ගය තමයි ජීවිතය යොදවන්න තියෙන්නේ. ජේතවනාරාමේදී පෝටිල තෙරුන් අරබයා වදාළ ගාථාවකි. එකොළොස්වෙනි ගාථා රත්නය. පින්වත් මහණනි, ඔය කෙලෙස් වනය කපා දාන්න. හැබැයි වනාන්තරයේ ගස් කපන්න එපා. කෙලෙස් වනයේ තමයි බිය හටගන්නේ. මහා කෙලෙස් වනයත් පොඩි කෙලෙස් වනයත් දෙකම කපලා දාලා කෙලෙස් වනයකින් තොර කෙනෙක් වෙන්න. දොළොස්වෙනි ගාථා රත්නය. කාන්තාවක් පිළිබඳව පුරුෂයාගේ හිතේ අල්ප මාත්‍ර වූ තෘෂ්ණාවක් පවා නොසිඳී තිබුණොත් ඒකටම හිත දුහනවා. මව්වැස්සී පස්සේ දුහන කිරිබොන වහු පැටියා වාගේ. ජේතවනාරාමේදී මහලු භික්ෂූන් පිරිසක් අරබයා වදාළ ගාථාව. 13වන ගාථා රත්නය. සරත් කාලේ කුමුදු මලක් අතින් කඩලා දානෝ වගේ තමන් තුළ තියෙන තෘෂ්ණාව ප්‍රඥාවෙන් කඩලා දාන්න ඕන. සුගතයන් වහන්සේ විසින් ඒ අමා නිවන ගැන කියා දීලායි තියෙන්නේ. ඒ නිසා නිවනට පමුණුවන ආර්ය මාර්ගෙමයි ගමන් කරන්න ඕන. ජේතවනාරාමේදී සරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය භික්ෂුවක් අරබයා වදාළ ගාථාව. 14වෙනි ගාථා රත්නය. මම මේ පාර වස් කාලේ මෙහෙ තමයි ඉන්නේ. සීත කාලෙත් මෙහෙම ඉන්නවා. පායන කාලෙටත් මෙහෙ තමයි ඉන්න වෙන්නේ. ජීවිතය ගැන අවබෝධයක් නැති කෙනා ওই විදියට හිත හිතා ඉන්නවා. ඔය අතරේ Tamanට සිදුවෙන ජීවිත අනතුර ගැන කිසිම අවබෝධයක් නැහැ. ජේතවනාරාමේදී වෙළඳ නායකයෙකු අරබයා වදාළ ගාථාව. 15වෙනි ගාථා රත්නය. සමහර උදවිය Tamanගේ දූ දරුවන් ගැන, සතා සිව්පාව ගැන හිතින් බැඳිලා එයින් මත් වෙලා කල් ගෙවනවා. අන්තිමේදී මාරයා ඇවිදින් ඔවුන්ව මාර්යා කරා ගෙන යන්නේ සැඩ වතුර පහරක් විසින් නිදිගත් ගමක් මුහුදට ගසාගෙන යනවා වගේ. ජේතවනාරාමේදී කිසා ගෝතමිය අරබයා වදාළ ගාථාවකි. ದಾಸೇವಿನಿಗಾ ತಾರತ್ನೆ ಮಾರ್ಯ ವಿಸಿನ್ යටකරගත්තු සත්‍යයට ආරක්ෂා ස්ථානයක් දූ දරුවන්ගෙන් ලැබෙන්නේ නැහැ. පියාගෙන් ලැබෙන්නේත් නැහැ. නෑදෑයන්ගෙන් ලැබෙන්නේත් නැහැ. ඒ ඥාතින් තුල ඔහුට සැබෑම රැකවරණයක් ලැබෙන්නේ නැහැ. දාහත්වෙනි ගාථා රත්නය. ඔය යථාර්ථය අවබෝධ කරගත් බුද්ධිමත් කෙනා සීලයෙන් සංවර වෙන්න ඕනි. වහවහාම නිවන් මඟ පිරිසිදු කරගන්න ඕනි. ජේතවනාරාමේදී පටාචාරාව අරබයා වදාළ ගාථාවකි. විසිවෙනි මග්ග වර්ගයේ නිමාවිය. ඒ අමා නිවන් මඟ ගැන වදාළ කොටස නිමාවිය.